එක්දහස් නමසය අනුවට වසරේ සිට 2011 වසර දක්වා සිදු කරන ලද ලෝක සමීක්ෂණයේ ප්‍රතිඵලය වසර 14ක් තුළ ලෝකය පුරා කරන ලද සමීක්ෂණයට අනුව 98%ක්ම රැකියා ස්ථානයේදී අශිෂ්ට හැසිරීම් වල ගොදුරු බවට පත් වී තිබේ අවම වශයෙන් සතියකට එක් වතාවක් හෝ ක්‍රූර සැලකීමට බඳුන් වී තිබේ අශිෂ්ට ලෙස සැලකීමේ අතුරුඵල 48%ක් උවමනාවෙන්ම තම කටයුතු පැහැර හැර තිබේ 47%ක් උවමනාවෙන්ම රැකියාවේ නියුතු කාලය අඩු කර තිබේ 38%ක් උවමනාවෙන්ම තම කටයුතු වල ගුණාත්මක භාවය පහත හෙලා තිබේ 80%ක් රැකියාවේ නියුතු කාලය තමන්ට සිදු වූ සිදුවීම මෙනෙහි කිරීමෙන් අහිමි වී තිබේ 63%ක් රැකියාවේ නියුතු කාලය තමන්ව ක්‍රූරත්වයට හසු කළ තැනැත්තා මගහැරීමට ගොස් අහිමි වී තිබේ 66%ක් පවසා සිටියේ තමන්ගේ වැඩ කිරීමේ හැකියාව පිරිහුණු බවයි 78%ක් පවසා සිටියේ ආයතනය පිළිබඳව තිබූ තම ලැබියාව පිරිහුණු බවයි 12%ක් පවසා සිටියේ අශිෂ්ට සැලකීම නිසා තමන් සේවය හැරගිය බවයි 25%ක් තම ඉච්ඡා භංගත්වය සේවා දායකින්ගෙන් පිරිමසාගෙන තිබේ අවසානයේ මෙහි ප්‍රතිඵලය ලෙස ශ්‍රමිකයන්ගේ නිර්මාණශීලීත්වය පහත ගොස් තිබේ පළදායිත්වය සහ කණ්ඩායම් හැඟීම ක්ෂය වී තිබේ ආයතනයේ සේවා දායකින් අහිමි වී තිබේ ශ්‍රමිකයින්ට ශිෂ්ට ලෙස සලකන තැනක් බවට සේවා ආයතනයේ පත් කිරීමෙන් ඕනෑම සේවා ආයතනයක් විශිෂ්ටත්වයට පත් කළ හැකිය ඕනෑම ආයතනයක හදවත වන්නේ එහි ශ්‍රම බලකාය බව අප මතක තබා ගත යුතුයි